භාවනාවේ අත්දැකීම් ගැන කතා බහ කරන අවස්ථාවයි ඊළඟට අපිට ඉතුරු වෙන්නේ. මම හිතන්නේ බොහෝ සුළු පිරිසක් ඉන්නේ, ඒකින්ද මම හිතන්නේ වැඩි වෙලාවක් යයි කියලා. මල්කාන්ත මෑණියෝ, තෙරුවන් සරණයි. පිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මගේ අද භාවනා වාරයේදී ආරම්භයේම සිතට දැම්ම දෙයක් තමයි ඔබ වහන්සේ විසඳහන් කළපත්දී මේ සිතේ මට කැමති දේ, ඒ වගේම මං අකමැති දේ, ඒවා ඒ ගලාගෙන යන ආකාරයට ඒව දිහා බලන එක, මේ නොගැටි ඉන්නවට දඟලනවට වඩා ඒ ගැටෙන දෙස් දිහා බලන එක, අන්න ඒ වගේ දෙයක් තමයි ආරම්භයේදී මට හිතට වැටහුනේ මේ භාවනා වාරය තුළ බැලිය යුතුයි කියන. ඒ අනුව ආරම්භයේදීම ඔබ වහන්සේ ඒ සඳහන් කරපත් ශරීරයේ දෙස බැලුවා. වඩාත්ම දැනෙන ස්ථානය කෙරෙහි හිත යොමු කළා. මේ කකුලේ එක්තරා ස්පර්ශයක්, ඒ කියන්නේ තද ගතියක් දැනෙනවා. අතේත් එක පැත්තක් යම් මේ එක පැත්තක් යම් තද ගතියක් දැනෙනවා. මේ ඇරෙන්න ශරීරයේ අනිත් ප්‍රදේශ නොදැනෙන සෑහළු මට්ටමකින් දැනෙන තේවෙන බව තමයි දැනුනේ ආරම්භයේදී. ඊළඟට දැන් මේ හුස්මට සිත යොමු කළ ඇත්තටම යුතුයි කියලා හිතුණා. මොකද හිත ඔහේ භාගාතේ යනවා වෙනුවට යම් ආරම්භයකට හුස්ම පිළිබඳව දකින්න ඕන කියලා. ඒ හුස්මට හිත යොමු කළත් ඒ අවස්ථාවේ බොහොම ටික මොහොතකින් අර නැවතත් අර ශරීරයේ වේදනාවල් ගිරදෙන ස්ථානයට හිත ගියා කියන්න පුළුවන්. එතකොට ඒ වගේත් මම උත්සාහ ගත්තේ එහෙමනම් ඒ වේදනාව යම් ආකාරයකට දැනෙමින් ඒක ඉවසමින් වගේ ඉන්න ඕන කියන හැකියාවක් ඇති වුණා. ඒකට විරුද්ධ නොවි. එතකොට ඒ අතර මේ යම් සති කණිනෝ වගේ නිමත් දැනුණා. ඒක නම් එකක් පොඩි කුමී සතෙක්ද මදුරුවෙක්ද වගේ වෙන්නත් පුළුවන්. ටික වෙලාවක් යනකොට හිතුණා මේකටම කාලි ගන්නෙත් අපරාධි වගේ කියලා හිතුණා. ඒ නිසා මට මං අත්වසින් මෙහිමීට ඒ සත්‍ය අයින් කරා කියලා හිතනවා. මෙතන කසතර කැසුවා ඒ ස්ථානේ, කසන ස්ථානේ. ඉන් පස්සේ නැවතත් ඒ භාවනාවට හිත යොමු කරනකොට ඒ අතරවාරේ යම් සිතුවිලිත් එනවා. හැබැයි ඒවා එහෙම හෙද්දුවන්නේ නැහැ. ඒ වහම අඳුර ගන්නවා. දැන් සිතුවිල්ලක් තමයි එන්නේ. එහෙමනම් ඒ කියන්නේ මතක් වීමක්, ඒ උදේ වෙච්ච දෙයක් මතක් වීමක්, ඒවා කීපයක් කීප වාරක්ම සිහියට නැගින්නාවට විතරක් ඒකට අකමැත්තක් නැතිවම මේ භාවනා කරනවා නී කියන හැඟීම තුළ නැවතත් ඒකෙන් මං මිදුණා කියලා හිතන්න පුළුවන්. ඒ විදිහට මේ සිතේ ඒවට යන ආසාව වෙනදට නම් ඒ වගේ දෙයක් කල්පනා වුණාම ඒ පිළිබඳව හිතන්න තියෙන ආසාව අඳුර ගන්න ගත්තා කියන්න පුළුවන්. ඒක ආසාවක් ඇති නොවෙන, ගැටෙන්නේ නැතුව ඒ ආසාවක් නැතුව මධ්‍යස්ථව මේ හිතේ ස්වභාවය තමයි නං ඔබ වහන්සේලා මට කියා දෙන්නේ. මේ ප්‍රායෝගික භූමියේදී බලන්න කියන්නේ මේ නේද කියන වගේ හැඟීම් මේ තුළ දිගටම තිබුණා කියන්න පුළුවන්. භාවනා අවසන් වෙන වෙලාව වෙනකොට නිෂ්කලංක බව කියන එක ඇත්ත වශයෙන්ම හිතේ තිබුණා. අර ඒක නිදිමත ස්වභාවයත් සමකිත් වගේ තිබුණා. ඒ නිදිමතක් නෙමෙයි කියලා කියන්න පුළුවන්. හිතේ උද්දීපනයක් තිබුණා මේ භාවනාව මේ ඔබ වහන්සේලා කියා දෙන ආකාරයට ප්‍රගුණ කළ යුතුයි කියලා. ඒක නිසා කොටින්ම ආරම්භ කළාට මං හුස්ම දකින්න ඕන කියලා මං හිතනවා. හුස්ම දැක්කෙම නැහැ කියලා. ඒ විදිහ තමයි මගේ භාවනා වාරය අවසන් වුණේ ස්වාමීන් වහන්සේ. ඕම්කේ සිද්ධ වෙනවා වහන්සේට. බලන්න භාවනාවේ අපිට එක එක දවස්වලදී ලැබෙන අත්දැකීම කතා බහ කෙරෙන හින්දා, එළියට ගන්න හින්දා අපිට හම්බ වෙනවා අපි කොහේ කොහේ හරි රැඳිලා හිටියා නම්, තැන්පත් වුණා නම්, අල්ලගෙන තිබුණා නම් ඒ දේවල් වල තියෙන යථා ස්වභාවය. දර පොඩ්ඩක් වගේ කතා කරපු සූත්‍රයේ හරි ලස්සනට ගැලපෙනවා. අපි ගාව තියෙන එකක් හරි, දුර තියෙන එකක් හරි, ලොකු දෙයක් හරි, පොඩි දෙයක් හරි, සපතේන් දෙයක් හරි, දුක් තියෙන දෙයක් හරි කමක් නැහැ. ඒවා අපි අරගත්තා නම් මම හැටියට, මගේ හැටියට, මගේ ආත්මේ හැටියට ඒ ටික තමයි ඉස්මතු කරගන්න අපි උත්සාහවන්ත වෙන්නේ. ඒවනේ මගේ ඒවා.
හැබැයි තේරෙන්න පටන් ගන්නවා මම හැටියට ගත්ත දේයත් මගේ නෙවෙයි කියලා. ඒක මගේ ආත්මේ වෙන්නත් බෑ කියලා. එහෙම වෙන්න උනහම අපි නිබ්බිදා විරාග කියන දේවල් ඇති වෙන්නේ අධ්‍යක්ීම් තුලින්ම දැකලා අවබෝධයෙන්මයි. එහෙම වුණාම ඒ විදිහට ඇති කරගන්න විපස්සනා වතුලින් ඇති වෙන ප්‍රායෝගික පුහුණුව අපි අරගෙන යනවා ඊට කලින් තිබිච්ච අදහස් වලින් නිදහස් වෙන්න. හැබැයි ඒක නිදහස් වුණා කියලා මහා ලොකු දෙයක්වත් නෑ. හැබැයි අපි දන්නවා අසවල් අදහසිනුයි මම නිදහස් වුණේ අසවල් දෙන්නේ මට බහැර වෙන්න පුළුවන් කම තිබ්බේ කියලා. මේක බොහොම වටිනා කියන දෙයක්. මේ අනුසාරයට අපේ හිත ගන්නවා කියන එක හෝ කිත්තු කර ගන්න එක ටිකක් අමාරු දෙයක්. හැබැයි මේ විදිහට හිත පුරුදු කරවන්න පුළුවන්. කාලයක් තිස්සේ පුරුදු කරාට පස්සේ අපි අපේ ජීවිතය තුළ රඳවා තබාගෙන ඉන්න තියාගෙන මගේ කියාගෙන ඉන්න දේවල්ට ඔය කියන යථාර්ථයන් සතිපට්ඨානය තුළින් සැලසෙන ඒ මාර්ග උපදේශනය දාන්ට රැගෙන යන්ට ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා නම් භවනාව තුළ බොහොම සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙයි. ඒ සියම් වේවා කියලා බලාපොරොත්තු වෙනවා. මසනායි භාවනාවට වාඩි වෙලා කය සංසුන් කරගෙන කියන්නේ කය සකස් කරගෙන ඔබ වහන්සේ ඒ නවිධානයන්ට හිත යොමු කරගෙන හිටියා. එතකොට තද හුස්මක් අරගෙන ඉහලට අරගෙන ඒක හෙමේ හෙට පහලට එලන්න කියනකොට මට ඇත්තටම ඒ හුස්ම රැල්ල හොඳින් දැනුණා. පස්සේ ඔබ වහන්සේ ඊළඟට දෙන විධානයන් මට ඒකට හිත යොමුුනේ නැහැ. අර හුස්ම රැල්ල කෙරෙහිම ටික වෙලාවක් අවධානය යොමු වෙලා තිබුණා. ඊට පස්සේ වරින් වර ඔබ වහන්සේ දෙන විධානයන් ඇහුණා. හුස්ම රැල්ලටත් සැරෙන් සැරේ හිත යොමු වුණා. ඔබ වහන්සේක වරක් විධානයක් දෙනව ඇහුණා හුස්මේ ආරම්භයත් මැදත් අගත් බලන්න කියලා. මං ඒ වෙලේ හොඳට හිත යොමු කරාම හුස්ම රැල්ලේ ආරම්භය දැනුණා, මැද දැනුණා. නමුත් ඒකේ අවසානය දැනුනේ නැහැ. නමුත් හිස් තැනක් වගේ දැනුණා. එතකොට මට හිතුණා අවසානය එතනයි කියලා. ඒ ආශ්වාසය ආකාරයට දැනුණාට ප්‍රාශ්වාසයේ යන්තම් තමයි කවදාට මට ඒ විදිහට වගේ දැනෙන්නේ. ප්‍රාශ්වාසයත් නොදැනීම නෙමෙයි, සාමාන්‍ය විදිහට දැනුණා. ඒ අතරේ වෙනදාට වඩා ගොඩක් අඩුවෙන් සිතුවිල්ලක් දෙකක් ආවා. ඒ දෙසත් උපේක්ෂාවෙන් වගේ බලාගෙන සිටියා. ඒක ඉක්මනින්ම ඒ සිතුවිල්ල නැතුව ගියා. සුළු වේදනාවක් ඇති වුණා පිටේ. මම ඊට පස්සේ වේදනාවට හිත යොමු කළා. යොමු කළාම ඇත්තටම ඒ වේදනාව සුළු වේලාවකින් වගේ අඩු වෙලා නැතු වෙලා ගියා. ඒක ඉතින් අර ඇති වෙලා නැති වෙන ස්වභාවයක් කියලා එවෙලේ හිතුණා. ඊට පස්සේ ඒ දෙන විධානයනුත් අනුව වරින් වර එන සිතුවිලි කයේ තැනින් තැන සිදුවෙන වෙනස්කම් ඒ දෙස බලාගෙන හිටියා. ඒ අතරේ මදුරුවෙක් ඇවිල්ලා එහෙම මෙහෙම කනවා තේරුණා. ඉතින් ඒක ඉවසගෙන වගේ හිටියට බැරි නිසා ඊට පස්සේ ආයි මං මදුරුවව එලවලා ආයි වාඩි වෙලා භාවනාව දිහා බලාගෙන හිටියා. වෙනදාට වඩා මට හිතෙනවා මේ සාර්ථකයි කියලා. හිත සංසුන් වෙලා කයට යොමු කරගෙන ඒ වගේ කොහොම වෙන දේවල් නොදැනී වගේ ඉන්න තත්ත්වයක ඉන්නකොට ඇත්තටම දන්නේමු නෑ මේ වඳුරු වගේක් පහලට කියලා පොර කන්න ගත්තා. ඉතින් ඒකෙන් ඇත්තටම භාවනාව එතනින් කැඩුනා ඇත්තටම. මොකද මේ අර දීන් අර පීලිවල සද්දය ඇවිල්ලා මහ ලොකු සද්දයක් ඇහුන නිසා එකපාර ගැස්සිලා භාවනාවෙන් ඇහිමුණා. ඒ වෙලාව බලනකොට 2:25 වෙලා තිබුණා. පස්සේ සද්ද ටිකක් වෙලා යමින් නැතු වෙනායින් පස්සේ ආපහු භාවනාවට යොමුුණා. ඉතින් ඒත් අර මුලින් තිබුණු තරම්ම සංසුම් ගතියක් ඇති වුණේ නෑ.
අතර භාවනාවේදී මේ නිතරම දැනුණ දෙයක් අද මේ තද සුළඟ තියෙනවා මේ පැත්තට. ඒ ඉන්න තැනට මට සුළඟ ගෑවෙනවා ඇඟි. සුළඟ වදිනවා ඇඟි. ඉතින් ඒ සිසිලසත් මේ සුළඟ වදින ඒකත් මට හොඳටම ශරීරයට දැනුණා. ඒ දේවල් ඉතින් ඒ වෙලේ සිදුවෙන දැනීම් බලන ස්වාමීන් වහන්සේ ඒ කාලයෙන් පස්සේ භාවනාවෙන් අයින් වුණා ස්වාමීන් වහන්සේ. එතන භාවනාවේදී අපිට අපේ හිත සාමාන්‍ය තියෙන තත්ත්වයට වඩා ඩිංග ඩිංග මොහොතෙන් මොහොත එක්තරා විදිහකට තැම්පත් මට්ටම් වලට යන්න පටන් ගන්නවා. සාමාන්‍ය පේන දේට වඩා තවත් දෙයක් දකින්න අපිට පුළුවන්කම හම්බ වෙනවා. ශරීරයේ තුල තියෙන මේ රළු තද ගොරෝසු වගේ ස්වභාවයට වඩා බොහෝම මටසිරුට මෘදු සැහැල්ලු අන්න ඒ වගේ තත්ත්වයකට යන්න අවස්ථාව හම්බ වෙනවා. එතකොට භාවනාව අවසන් කරන්ට මතෙන් ඔය කමටහන් වාර්තාව හැටියට කියලා දෙන එහෙම නැත්නම් ආපස්සට බලන්න කියන එකේ තවත් එක රහසක් තමයි මම මේක අදයි කියන අතරම කියනවා මේ කාලයට පස්සේ. අපි ආපහු අපි හිටපු පරණ තත්ත්වයට කායිකව සහ මානසිකව අරගෙන එනවා මේ විදිහට කරපුවාම. එහෙම නැතිනම් අපි ඉන්න පුළුවන් අර කියාපු හිතේ තැම්පත්කම තිබිච්ච ඒ ස්වභාවය එකපාරට මයින් කරලා දාන බවක් එක්කවල. ඒක සමහරක් වෙලාවට කෙනෙක්ට හරියන්නත් පුළුවන්. සමහරක් වෙලාවට ඒක බාධකයක් වෙන්නත් පුළුවන්. එතකොට අපේ හොඳම ක්‍රමය තමා උපක්‍රමය තමා භාවනාව කරලා අපේ හිත තැන්පත් වුණාට පස්සේ ඕ ඒ තැන්පත් වීම තුළ ඉන්න ඒ නිදිමත හරි මොකක් හරි කමක් නැහැ. ඒ තියෙන ඕනෑම ස්වභාවයක් ආපස්සට අරගෙන අරගෙන තමන් ඉන්න මේ වර්තමාන දැනට තේරෙන රළු ඇඟ තියෙන ඒ සාමාන්‍ය තත්ත්වයට අපේ හිත පොඩ පොඩ ආපහු අරගෙන ඉන්න පුළුවන් නම් ඔව් ආපහු සිහිපත් කරගෙන පොඩ පොඩ අපි කියන ස්ටෙප් බැක් කරන්න පුළුවන් නම් අඩි ආපස්සට තියාගෙන ඉන්න පුළුවන් නම් මම සලකනවා භාවනාව බොහොම සාර්ථක වෙන්න ඕන කියලා. ඔකට මූලාශ්‍ර ඕන නම් ඔයත්තන්ට දේශනා විද්‍යුනත් හොයාගන්න පුළුවන්. ඔය බුදුරජාණන් වහන්සේ භාවනාව කරනකොට උනත් හිත තැම්පත් කරගන්න තත්ත වලට ගිහිල්ලා ඒ තැම්පත් වෙච්ච ස්වභාවය තුලින් නැගිටින්නේ නැහැ. ආපහු ඇවිල්ලා අවසාන ස්වභාවයෙන් යන්නේ. තවත් විදිහකට කියනවා නම් පළවෙනි ධ්‍යානයේ ඉඳලා දෙවෙනි ධ්‍යානයට, ඒ තුන්වෙනි ධ්‍යානයට, හතරවෙනි ධ්‍යානයට ඕමම ගිහිල්ලා ආපස්සට ඇවිල්ලා පළවෙනි ධ්‍යානයට ආවට පස්සේ තමයි උන්වහන්සේ භාවනාවෙන් අයින් වෙන්නේ. අන්න ඒ වගේ ස්වභාවයවල් තියෙනවා ධර්මයේ තුල. ඉතින් මේ වගේ ලක්ෂණ අපි විශේෂයෙන්ම හඳුනා ගන්නට ඕන වගේම පුරුදු කරන්නට ඕන. කමටහන් වාර්තාව තුළින් තියෙන රහස් මේව තමයි. ඉතින් ඒ වගේ කොටස් තමයි අපිට මේ මෑණියනේ හම්බ වෙමින් පවතින්නේ. භාවනාව තුළ අසවල් දෙයට කරන්න පුළුවන් වුණා, අසවල් දෙයට ගියා වගේම අසවල් දෙයින් නිදහස් වුණා කියලා. මේක හොඳ ආකාරවම තේරෙනවා. හිත එකපැත්තකින් කැඩුනොත් එහෙම ආපහු ඒ වගේ තත්යකට යන්න බෑ. නමුත් ඊවන් ඌම තැනකට යන්න බැරි වුණාට යම්පිසි ප්‍රමාණයක නිසල ඌ නිහඬ ඌ වටපිටාවකට හිත ගන්නට පුළුවන් කමක් තියෙනවා කියලා. ඉතින් අන්න ඒ වගේ අවස්ථා, ඒ වගේ වටපිටාවල් මම සලකනවා බොහොම සාර්ථකයි කියලා. දැන් තිරුවන් සරණයි.